චම්මිය YouTube channel එකත් එක්ක එකතු වෙච්ච ඔයාව ආයුබෝවන් කියලා පිළිගන්නවා අද අරන් එන තවත් අලුත් gameplay video එකට. ඉතින් මම අද මේ gameplay එකෙන් අරන් අවිලා තියෙන්නේ PC creator කියලා පුංචි Android game එකක්. ඉතින් Android phone එකක් use කරනවාට Play Store එකෙන් මේක download කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම පල්ලේ description එකේ link එක දාලා දෙනවා ඔයාලට පුළුවන් ඉතින් game එක download කරගන්න. ඇත්තට මේවොත් මේක ගහන්න වටින game එකක්. උදාහරණයක් විදිහට මම මේක ගැන පොඩ්ඩක් හැදින්නේ වොත් මෙහෙමයි කට්ටි අපිට ඕඩර් දෙනවා උදාහරණයක් විදිහට කාටරි ඕඩර් කියන්නේ DDR3 RAM එකක් ගහන්න පුළුවන් PC එකක්. ඉතින් අපිට තියෙන්නේ කෙලින් ඉන්ටර්නෙට් එකට ගියා ඉන්ටර්නෙට් එකෙන් අපිට ඕනේ බඩු ටික සල්ලි දීලා ගන්න ඕනේ. සල්ලි දීලා ගත්තට පස්සේ එයාට ඕනේ කරන ආකාරය ඒ කියන්නේ ඉස්සල්ලා අපිට බඩු ලයිස්තු දෙනවා. අපිට එයාට ඕනේ බඩු ලයිස්තු උඩනම PC කැලිය අරගෙන PC එක ක්‍රියේට් කරලා එයාට විකුරන්න තියෙන්නේ. ඉතින් අපි ගාව වැඩිපුර බඩු තිබ්බොත් අපිට පුළුවන් ඒවා සේල් කරන්න ඉන්ටර්නෙට් එක හරහා. ඉතින් මෙන්න මේ වගේ සුපිරි ගේම් එකක් තමයි මේ PC ක්‍රියේටර් කියන්නේ අනිවාර්යෙන් ගහන්න ඕන ගේම් එකක්. ඉතින් මේක අපිට Windows දාන්න එක එක software install කරන්න ගේම්ස් ඉන්ස්ටෝල් කරන්න මේ වගේ හැම ඔක්කොම දේවල් තියෙන නැති දෙයක් නෑ මේක තනිකර අපි PC එකක් දැන් PC කඩේක බිස්නස් කරනවා වගේම තමයි. ඉතින් මම අද බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මේකෙ පෙන්වන්න කොහොමද අපි අලුතෙන්ම PC එකක් හදලා විකුණන්නේ ඒ වගේම කොහොමද අපි Windows දාන්නේ ඉන්ස්ටෝල් කරන්නේ මෙන්න මේ වගේ දේවල් කරන්න කියලා. ඉතින් ඕඩර් දෙක තුනක් ඇවිල්ලා තියෙනවා. අපි ඒකට ටික්පට් නැහනම් මේක සේල් කරමු. හරි ඉතින් ගේම් එක ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ලස්සන මියුසික් එකක් එක්ක මේ වගේ ගේම් එක ඉන්ටර්ෆේස් එක. ඉතින් මේ දින අපේ මොනිටර් එක. ඉතින් මේ වගේ මොනිටර් වලට බලා ගන්න පුළුවන් සහ මෙතනින් පුළුවන් ඔයාලට ආපු ඕඩර් බලන්න. ඉතින් මෙන්න දිනවා මෙයාට අලුතෙන්ම PC එකක් ක්‍රියේට් කරන්න තියෙන්නේ සහ මෙන්න මෙයාට ඕනේ එයාගේ OS එක දාන්න ඒ වගේම සහ මෙන්න මේ GTA 5 ගේම් එක ඉන්ස්ටෝල් කරන්නයි තව වෛරස් ගාඩ් දාන්න නම් මන. ඉතින් අපි ඉස්සෙල්ලාම එහෙනම් අද අපි මේ ගේම් ප්ලේ එකෙන් කතා කරමු. මෙන්න මේක සහ මෙන්න මේ අලුතෙන් PC එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා. ඉතින් මම එහෙනම් ඉස්සෙල්ලාම මේක ඇක්සෙප්ට් කරන්නම් මෙන්න මේ එලියට් කියන සීයාගේ පොඩේ. ඉතින් මම ඔන්න මේව කරා. ඉතින් එයා කියන්නේ ක්ලීන් කරන්නලු ට්‍රෑෂ් ෆයිල් PC එකෙන් ඒ වගේම වෛරස් ක්ලීන් කරන්න සහ GTA 5 ඕනෙලු ඒ වගේම ෆ්‍රෙෂ් ඩ්‍රයිවර් සහ Windows OS එක දාන්න ඕනෙලු. ඉතින් මෙන්න තියෙන වගේ PC එක මේ විදිහට අදලා මොනිටර් එකුණි තිබ්බම අපිට PC එක විස්තර ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන වගේ PC එක විස්තර ටික. ඉතින් මේ ඔටෝනේ කරන්නේ Windows දාන්න ඒ කියන්නේ hardware පැත්තේ නෙමෙයි software පැත්තේ මේ ඔටෝනේ කරන්න බඩු ටික. ඉතින් මම හිතන්නේ මං ගාව නැහැ Windows එහෙම. ඉතින් අපිට සලි දිලා ගන්න එන අපි ඉක්මනට යා GTA 5 එහෙමත් නැහැ. අපි මෙන්න මෙතනින් ගිහිල්ලා online shop යා එයාට ඕනේ ඕනේ Windows OS එක. ඉතින් ඔයාලට වෙන ඇති මෙතෙන්ට ගිහපුවම Windows 10 home Windows 10 Pro ඒ වගේ Mac එක සහ Vista E-Z GTA 5 mini craft PUBG මේ ඔක්කොම තියෙනවා. ඒ වගේම ඔයාලා බලා ගන්න පුළුවන් thermal paste සහ PC එකට දාන්න තියෙන cooling මේ දින motor cool එක සහ fan ඒ වගේම ඔයාලා බලා ගන්න පුළුවන් power supply board ගන්නත් එක්කම සම්පූර්ණ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටික අපි පස්සේ කතා කරමු අලුත් PC එක create කරද්දිම. එහෙනම් මම ඔන්න ගන්නවා Windows 10 එකන රැල්ලි Windows 10 home එක ගමු. ඒ වගේ මෙයාට වෛරස් ගාඩ් එකක් දාන්න කියලා කිව්වා. වෛරස් ක්‍රෑෂ් කරන්න අපි Avast Premier එක ගමු. සහ එයාට GTA 5 ඕනේ කියලා කිව්වා. ඒ වගේම මට මතක විදිහට ඒ ටික විතරයි. හරි අපි එහෙනම් යන් එයාගේ PC එකට. මම මේක ඇදලා මෙතෙන්ට දාගන. මම PC එක රන් කරනවා. ඉතින් ඔන්න අපිට බලා ගන්න පුළුවන් මේ වගේ ලස්සන ඉන්ටර්ෆේස් එකක් මොනිටර් එකේ මේ තියෙන්නේ. ඉතින් මම බලා ගන්න පුළුවන් BIOS සහ මෙතන අපි මැෂින් එක ඔන් කරමු. ඉතින් මැෂින් එක ඔන් කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ලස්සන අපේ සාමාන්‍ය මැෂින් එක ඔන් වෙන විදිහම තියෙනවා. ඉතින් අරයට ඕන කියේ Windows OS එක. එහෙනම් අපි මෙතනින් install other OS එක දීලා මෙන්න මේ Windows 10 home එක install කරමු. ඉතින් සාමාන්‍යයෙන් කම්පියුටර් එකේ Windows ඉන්ස්ටෝල් කරන විදිහටම මේකෙත් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ගේම් එක බලන්න සාමාන්‍යයෙන් ඔය Windows දාලා දිනනවා ඔය Windows දාලා දැකලා දිනනවා ඒ විදිහටම බලා ගන්න පුළුවන් කියලා තියෙනවා.
වෙනසකට තියන්නේ ස්පීඩ් එක ටිකක් වැඩි එකයි අපිට සිලෙක්ට් කරන්න ඕනේ පාටිෂන් අනම්මන නේ නැති එක විතර. රීස්ටාර්ට් වෙනවා. ඔයාලට PC එකක් ෆෝමට් කරනවා බලලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔයා කරලා තියෙනවා නම් ඔයා දන්නවා මේ මගට ඇවිල්ලා ආයි රීස්ටාර්ට් වෙනවා. ඊට පස්සේ තමයි අර ෆිනිෂ් එක වෙන්නේ. ඊට පස්සේ තමයි ආයි රීස්ටාර්ට් වෙලා කම්පියුටර් එක අපිට ඕන විදිහට වැඩ කරන්න පුළුවන් විදිහට එන්නේ. ඉතින් මේ සාමාන්‍ය විදිහටම මේක හදලා තියෙනවා මේ ගේම් එක. ඔන්න වින්ඩෝස් රන් වෙනවා. දෙවලට පේන්නේ ඇති අර බෑක්ග්‍රවුන්ඩ් එක එහෙම මේ විදිහටම තියෙනවා. ඉතින් ඔන්න අපි ආව ඩෙස්ක්ටොප් එකට. ඉතින් අපි දැන් මේක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ ඩ්‍රයිවර්ස් පැක් එක. ඔන්න අපිට තියෙනවා මෙතන ඩ්‍රයිව් පැක් කියලා. ඉතින් මම මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි ඉන්ස්ටෝල් වෙනවා. මේක තනි කරවිල්ල ඇත්තරම කම්පියුටර් ෆෝමට් කරලා එමු නැත්නම් කම්පියුටර් එක හදනවා. මෙන්න මේ වගේ දෙයක් අනිවාර්යෙන්ම ඔයා බලන්න ඕනේ. ඉතින් අපි මේකට ගිහිල්ලා අපි අයිකන් එක උඩ ක්ලික් කර ටච් කරලා සර්ච් ඩ්‍රයිවර්ස් දීලා අපි මේවා ඉන්ස්ටෝල් කරගමු. ඔන්න මදර්බෝඩ් එක හරි වීඩියෝ කාඩ් එක ඩ්‍රයිවර්ස් හරි ඒ වගේම සිස්ටම් ලයිබ්‍රරිස් ඒ සෙට් එකම හරි. ඊට පස්සේ ආට ඕනේ කිව්වා GTA 5 එක. ඉතින් අපි GTA 5 එකත් ඉන්ස්ටෝල් කරමු. ඇත්තටම සුපිරිනේ. අනිවාර්යෙන් මේක ගැන පොඩ්ඩක් පල්ලයක් කමෙන්ට් කරන්න. ඔයාලට මොන වගේ අදහසක්ද මේ ගේම් එක ගැන තියෙන්නේ කියලා. ඉතින් අපි අරස්ට ප්‍රෙමිය එකත් කරගමු. හරි ඒකත් හරි. ඒ වගේ මරගේ ට්‍රෑෂ් ෆයිල් ටික දාන්න කිව්ව. ඒකට අපිට ඕනේ නා C clean එක. සමහර විට වෛරස් ටික C clean එකෙන් බෑනේ. හරි ඉතින් ඔන්න හරි. ඉතින් අපි සී ක්ලීන් එක ඕපන් කරලා සර්ච් ට්‍රෑෂ් ටික හොයමු. ට්‍රෑෂ් ෆයිල් ටික. හරි ඉතින් මේක සර්ච් එකක් කරනවා. හරි ක්ලීන් ට්‍රෑෂ් ටික දුන්නා. එතකොට වැඩ ටික හරි. හරි ඊට පස්සේ අපි අරස්ට් එකට ගිහිල්ලා වයිරස් ස්කෑන් කරමු. වෛරස් අපිට වෛරස් ක්ලීන් කරන්න අවශ්‍ය එකත් ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. හරි ඊට පස්සේ මම මෙතනින් අයින් වෙනවා. අපි බලමු අර රෝඩ් එක ගාවට ගිහිල්ලා වැඩේ හරිද කියලා. හරි ඔයාලා බලා ගන්න පුළුවන් මේ ඔක්කොම කොලපාඩලා තියෙනවා එයාගේ PC එක. හරි අපි එන මෙතනින් වෙරිෆයි කරලා එයාට PC එක විකුණමු. හරි ඉතින් ඒක ඉවරයි. අපි බලමු අලුතින් ඕඩර් එකක් ආවා. හරි අපි දැන් PC එක තිබ්බයක් හදුවා නම් අපි දැන් අලුත් PC එකක් ක්‍රියේට් කරලා බලමු. ඉතින් මෙයා ඕනේ කියන්නේ RAM type එක ඕනේ DDR4 එක සහ power supply එක board 500 සහ motherboard එක chipset එක Intel B250 තියෙන්න ඕනේ. ඉතින් මම මේක accept කරගන්න. අපි දැන් internet එකට ගිහිල්ලා මේ බඩු ටික ගමු. DDR4 RAM එකයි බොට් 500යි motherboard එකේ chip එක. හරි අපි යන් ඉස්සෙල්ලා motherboard එකට යන්. අපි filter කරමු මෙතනින් chipset එක Intel B250 තිබ්බේ. හරි ඉතින් මෙන්න එනවා. අපරි අපි එක ගත්තා. ඉතින් මේක ගත්තට පස්සේ මේකට අදාළ ප්‍රොසෙසර් එක බලන්න ඕනේ. මෙන්න මේ සොකට් එක 90 තමයි ගැලපෙන්නේ. එහෙම නැත්නම් ඔයා නිකන් අතන තිබ්බ ප්‍රොසෙසර් එකක් කරන් මේකට සෙට් කරන්න බැලුවොත් මේකෙන් දෙන්නේ මෙන්න මේ සොකට් එක අදාළ ප්‍රොසෙසර් සොකට් එක ගැලපෙන්න ඕනේ. ඉතින් තනිකර සාමාන්‍යයෙන් අපි PC එකක් සෙට් කරනවා වගේම තමයි LG A550 ප්‍රොසෙසර් එකට යන මෙතන ෆීල්ඩ් එකට ගිහිල්ලා සොකට් එක LG A550 මෙන්න මේක දීලා ට්‍රයි කරමු. හරි ඉතින් ඔන්න මේ Intel ප්‍රොසෙසර් ටික. ඉතින් ඔයාලට පේනවාදී මෙතන තියෙන්නේ Intel නෙමේ Intel. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් AMD තිබ්බ මට මතක විදියට. හරි අපි මේක පොඩ්ඩක් බයි කරමුකෝ. හරි
ඉතිහට බඩාගන්න පුළුවන් AMD වෙනුවට මේක තියෙන්නේ RMD. ඉතින් මොකද ඒ නමින්ම මේක හදන්න බැරිද DDR4 එකක් ඇවිල්ලුවේ. සමාවෙන්න අපි අරක චුට්ටකින්ද DDR4 හරි මෙතනින් ඕන අපිට DDR RAM type එක DDR4 හරි ඔන්න DDR4 අපි 4GB එකක් ගමු සහ වීඩියෝ එකක් ඕනේ හાર્ඩ් එකක් මං හිතන්නේ අපි ගාව තිබ්බ command එකක් අරගමු මම ඔයාලට පෙන්වන්නත් එක ගන්න 5GB hard එකක් ගත්තා සහ වොට් 500 power supply එකක් යාට ඕනේ කිව්වේ ඒ වගේම fan එක මේක ගමු මේ ෆෑන් එක චූටි සොකට් සීනියක් තියෙනවා මේක හරියයි මම හිතන්නේ ඉතින් මේ ටික හරි මං ගාව කේසින් එකක් තිබ්බද කමන අපි PC කේසින් එකකුත් ගමු ඔන්න මං ගියා මං ගන්නවා මේ කේසින් එක මං හිතන්නේ මං ගාව තව අමතර කේසින් එකක් තිබ්බා ඊට පස්සේ මම මෙතනින් ගිහිල්ලා ක්‍රියේට් නිව් PC දෙනවා වෙලාවට PC එක වෙලාවට PC එක සෙට් කරන්න කේසින් එකක් තිබිලා නැහැ මම මේ කේසින් එක සිලෙක්ට් කරලා මේ මද බෝඩ් එක සිලෙක්ට් කරලා නෙක්ස්ට් යනවා ඊට පස්සේ අපි අර ප්‍රොසෙසර් එක සෙට් කරමු ඔන්න අපිට තර්මල් පේස්ට් එක ගන්න වෙනවා ප්‍රොසෙසර් සෙට් කරන්න කලින් PC එක සෙට් කරලා දිනනවා නම් ආ දන්නවා මොකද්ද මේ කියලා PC එක සෙට් කරන්න කලින් අපි තර්මල් පේස්ට් එක ගන්නවා ගෑවෙන්නෙත් නැහැ ගෑවෙන්නේ පොඩි කේසයක් ආවා කමන්න අපි කන්ෆර්ම් කරමු නෙක්ස්ට් එක දෙමු ඊට පස්සේ DDR4 4GB RAM එක සහ ඒක ඕනේ 5GB අපි හાર્ඩ් එක දාමු මේන්නේ SSD එක ඉතින් අපි ඒක ඕනේ මොඩ් 500 power supply එකක් දැම්මා අපි පෑන් එකක් දාමු ඒකට පෑන් එක දැම්මා කලර් එක තෝරගන්න පුළුවන් මම නෙක්ස්ට් දුන්නා ඔන්න අපි ක්‍රියේට් කරපු PC එක හරි. ඉතින් එයාට Windows දාන්න නම් මනම් ඕනේ නැහැ කිව්වනේ. හරි අපි දැන් list එකට ගිහිල්ලා බලමු. මේකෙන් select කරමු අපි මේ PC එක. එයා ඕනේ කරපු විදියට එයාගේ PC එක හරි. ඔක්කොම කොලපඩලා දිනා. මෙතනින් verify දීලා අපි මේක open කරමු. Level උත් up වුණා. Wow. හරි. තව එයා create කරමුද එහෙනම්? හරි. මම ආ list එකට යනවා. අපි මේක කරමු Linux OS එකයි which is tree game එකයි සහ crash file clean කරන්නයි drivers install කරන්නයි හරි ඔන්න PC එක යගේ ඇවිල්ලා තියෙනවා අපි මෙතෙන්ට ඇදලා දාමු සමා වෙන්න මං ගාව bitches game එක තිබ්බේ නැහැ ඒ ඉන්න මට ඒක ගන්න වෙනවා ඔන්න මං ගත්තා ඒක එයා එච්චරයි නේ හරි මම මේක මෙතනින් තිබ්බා run කරා PC on කරමු අපි Asus නෙමෙයි Asus පොඩි පොඩි වෙනස්කම් වෙලා තියෙනවා Linux OS එක ගන්න කියලා කිව්වේ ඉන්න අපි Linux එක දාමු ඔන්න Linux එක install වෙනවා install දෙමු අපි සුපිරි ගේම් එක අනිවාර්යෙන් play කරලා බලන්න ඕනේ ගේම් එකක් පටන පට ගේම් එකක් powder එකක් ඇවිල්ලා ඉස්සෙල්ලත් මම දැක්ක powder එකක් ඇවිල්ලා තිබ්බා හරි configuring hardware restart වෙනවා ඇත්තටම කිව්වොත් අපි මෙතන OS එකක් දාන විදියටම මේකෙත් මේ වැඩේ වෙනවා ඇත්තටම කිව්ව සුපිරි game එක අනිවාර්යෙන් play කරන්න මේ game එක අනිවාර්යෙන් play කරන්න ඔබට පේන තියර උඩ පේන ඩොට් එක Ubuntu OS එක තමයි install වෙන්නේ හරි ඕපන් වුණා. අපි මෙතනින් install කරමු. drivers pack එකක් දාන්න කියලා කිව්වා මට මතක විදිහට. drivers ටිකයි PC එක clean කරන්න කියලා කිව්වනේ. crash file ටික. අපි features එකක් දාන්න කියලා කිව්වා. අපි features එකක් දාලා අරකේ drivers pack එක වෙනම install කරමු. කලින් එක්කෙනා GTA 5 ගහනවා ඇතිනේ
හරි මෙතෙන්ට ගියා ඊට පස්සේ ට්‍රෑෂ් ෆයිල් එක අයින් කරන්න කියලා කිව්වා ඒකට අපි සී ක්ලීන් කියන සොෆ්ට්වෙයාර් එක ගමු වා සී ක්ලීන් එක ප්ලාවිච් කරද්දී ඔයාලා දන්නවා මේ හැම එකක්ම සාමාන්‍යයෙන් අපි PC එකේ රන් කරන අපි එදිනෙදා සාමාන්‍යයෙන් පාවිච්චි කරන දේවල් තමයි මේකේ තියෙන සොෆ්ට්වෙයාර් හරි ඉතින් ඉස්සෙල්ලා මම ඩ්‍රයිවර් ස්පෙක් එකට ගිහිල්ලා ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ටෝල් කරගන්නවා හරි ඊට පස්සේ මම ක්‍රෑෂ් ෆයිල් ටික සර්ච් කරනවා ක්ලීන් ක්‍රෑෂ් හරි අපි බලමු වැඩි හරිද කියලා හරි එයා ඉල්ලපු විදියටම අපි එයාගේ වැඩරිය කරලා දුන්නා හින්දා වෙරිෆයි කරලා මේ PC එක යට එක්ක ඉතින් තව එකක් හදන්න අවශ්‍යයි වෙලාව තමයි කේස් එක හරි ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ ගේම් එක ප්ලේ කරන්න තියෙන්නේ ඉතින් මේක මහලකෝට කරන්න විදියක් නැහැ වෙලාව නැති හින්දා ඉතින් ඔය විදියට තමයි ඔයාලට PC පාට් අරගෙන එයා ඉල්ලන විදිහේ කැලි බැලි දාලා ඔයාලට PC හදලා එයාට සේල් කරන්න පුළුවන් ඒ වගේම ඔයාලට අමතර PC කැලි තියෙනවා ඔයාලට පුළුවන් ඒවා සේල් කරන්න මෙන්න මෙතෙන්ට ගිහිල්ලා උදාහරණ කිද මම මේ ප්‍රොසෙස් එක සේල් කරනවා ඉතින් මෙතන සේල් තියෙනවා ඒ වගේම ඩොලර් 72ක් කියලා ගාන වැටලා තියෙනවා ඉතින් මේක සේල් කරපුවහම සේල් කරන්න පුළුවන් ඉතින් ඒ විදිහට තමයි මේ ගේම් එක ප්ලේ කරන්න තියෙන්නේ ඉතින් ඔයාලට ඕන නම් මෙතනින් අලුතෙන් රූම් ගන්න පුළුවන් අප්ග්‍රේඩ් රූම් ඉතින් රූම් එක ගත්තා කියලා තේරුමක් නැහැ එකම විදිහ තමයි මේවා වෙන්නේ ඒ වගේම ඔයාලට ඩෙස්ක්ටොප් මාරු කරන්න පුළුවන් මම ඉස්සෙල්ලා කිව්ව විදිහට ඉතින් මෙතනින් පුළුවන් ඔයාලට PC parts ගන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයා මේ ගේම් එක ප්ලේ කරනවා නම් මෙන්න මෙතන තියෙන සොකට් එකට ගැලපෙන්න දැන් මෙතන තියෙන සොකට් එක FM2 plus එකනේ ඔය අනිවාර්යයෙන් මෙතන ප්‍රොසෙසර් එකටත් ගිහිල්ලා අනිවාර්යෙන් අන්න ඒ જાතියේ මේ තියෙන්නේ සොකට් එක FM2 plus මෙන්න මේ සොකට් එක තියෙන ප්‍රොසෙසර් එකම ගන්න ඕනේ ඒ වගේම ඔබට පේන ඇති මෙතන ප්‍රොසෙසර් එක ඇතුළට ගියපුවම මේකේ චොයිස් එක කොච්චරක්ද ඒ වගේම සොකට් එක කෝර් ගන්න ට්‍රේඩ්ස් ගන්න මේ ඔක්කොම පෙන්නනවා ඒ වගේම RAM එකත් එහෙමයි RAM එකකට ගියපුවම ඔබට පේනවා මෙතන memory frequency එක ඉතින් මේවා hertz ගන්න මෙගා හර්ට්ස් ගන්න මෙයා මේ විදිහටම තියෙන්න ඕනේ උදාහරණයක් විදිහට දැන් motherboard එකේ හර්ට්ස් ගන්නයි RAM එකේ හර්ට්ස් ගන්නයි වෙනස් වුණොත් මේ දෙක ගැලපෙන්නේ නැහැ හින්දා ඔයාලට ආයෙ සිද්ධ වෙනවා මෙතෙන්ට අවිලා RAM එකක් හරි motherboard එකක් හරි සල්ලි දීලා ගන්න. ඉතින් මෙන්න මේ වගේ يعني අපි සාමාන්‍ය PC එක සෙට් කරන විදිහම තමයි මේකත් ප්ලේ කරන්න තියෙන්නේ. අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න ඕනේ ගේම් එකක්. ඉතින් ඔක තමයි ගේම් ප්ලේ එක. මේ වගේ තවත් ගේම් ප්ලේ බලලා ඉතින් මේ වගේ තවත් ගේම් ප්ලේ බලන්න ඕන නම් අනිවාර්යෙන් චමිය YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මම මීට කලින් ගේම් ප්ලේ ගොඩක් කරලා තියෙනවා. ගොඩක් කියන්නේ තුනක් වගේ තමයි කරලා ඇත්තේ. මයි හබ් එකේ දිශන්නේ ගැර කොරෝනා බෝයි ගේම් ප්ලේ එකයි සහ Outlast එකේ ගේම් ප්ලේ දෙකක් කරලා තියෙනවා. ඉතින් ඒ දෙක ඔයාලා බලා ගන්න පුළුවන් අන්තිමේට. සහ පළල description එකේ මම link දාලා තියෙනවා. ඉතින් ඔයාලට ගිහිල්ලා මේක බලන්න පුළුවන්. ඉතින් ඔක තමයි දරන් අපු ගේම් ප්ලේ එක අනිවාර්යෙන් YouTube channel අලුත් එක්ක යන subscribe කරන්න මතක කරන්න එපා වීඩියෝ ගන්න ලයික් කරන්න මේ ගේම් එක ගැන ඔයාගේ අදහස අනිවාර්යෙන් පල්ලෙහා comment කරන්න ඉතින් ඔක තමයි ගේම් එක තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු